නිදුක් නිරෝගීමම දසක් වේවාවල හැමෝමආදරෙන් පිගන්නවා නිරයිසි යුටපක්ෂණල්ල එකට අදමං ඕලට කියලද දෙන්න දන්නේ රස්සම රස්සට පරිපුකරයක් හදාගන්න විදිහ. ගෙදරයි මේ පරිපුකරියෙක් කළ බත්කාලා බොහොම හොඳ කමෙන්ට්ස්් ලැබුණමට මේක වීඩියෝ එකක් කළේ නැද්ද මේ පරිපුකරය මාර රස්සයි මේකෙක්ක විතරක් බත් කන්න පුළුවන් වගේ කමෙන්ටස්මට හම්බුණා. එදි මායාලත් මේ විදිහට හදල බලන්න. ොල් ගඩක් අඩුවෙන් භාවිතා කරලා තමයි මේක හදන හැටි කියල දෙන්නේ මේ බලන්නකො මෙන්න මේවගේ පොඩි පොල් ගෙඩියක පොල් අ්ඩලයක් ඇති මේක හදාගන්න මම පොලටික ගාගන්නවා මම දැකල තියනවා සහරයි පොඩි රිපපුකාරයක් හදන්න ගයත් පොල් ෙඩියක් විත්‍ර ා ගන්නවා ඉතින් එහෙම නාස්තිකරන්න ඕනෙ එ නැහැ මේ වගේ අඩුවට වියදම් කරලා කරන්න පුළුවන් ගත් පොටිකමන් ග්‍රයින්්ජයකට දා ගන්නවා මේකට මං මදරස්නයෙන් වතුර මිලිලීටර් දෙසය පණහක් දාගන්නවා දැම් මේ එක හොඳයට ග්‍රයින් කරනවා විනාඩි තුන හත්තරක් එතර ඉට පසසි කිරිටික පෙරා ගන්නවා. ංකර ගන්න කුඩු ටිකට තව අතුර මිලිලීටර් සීයක්ක් ඉතරදාල එකත් කොටල වල්ලට පිකට එකතු කරගන්න පුළුවන් ඇතිලේලි පෙතිල තිෙන්න්න අඩුගින්දරේ පොල්තෙල් මේස හින්දිය එකක් දාගන්නවා අබ තේ හැඳිය එකක් දාගන්නවා කපාගත්තු මිරිස් කරල් දෙකක් දාගත්තා ටම මම පොඩිලිය ගත්තු ලුණු කෙල්ලක් එකතු කරගන්නවා කුරුන්දු කෑල්ලක් එකතු කරගන්නවා සූදුරු තේහැඳි කාලක් ඉතර එකතු කරගන්නවා. ගෙවල්ල සමහරයි කැම තිනෙහැ කුදු රසට සූදුරු රසට, ඉතින් කන්න ඕනම දේවල්ලට අකමැඇති වෙන්නේ පාකාවරුව. තෙල් එකටම කහතේ හැඳ භාගයක් දාගන්නවා රතු මිරිස්කුට තේහැදි කාලක් දාගන්නවා පරරිපයකට වැඩිය මිරිස්ක කුරදාන්න එපා තකට කන්න බැහැ. ඇැතිනම් විතක් කෑලිමිරිස්තේ හැඳ ාගයක්ද්දාාගන්න. කෑලිමිරිස්ටික තෙලේ බැදදිලලා කිරිදැම්මහම ඒ උඩටාවහම ලස්සනයි ඉතින් ඒනිසා තමයිමං එකතු කරගත්තයේ නැත මේට එකතු කරගත්තු සැරවර්ග හොඳදම ඇත්ති. මිරිස්ටික හටික තෙලේ බැද්දෙන කන්තියාගන්න ඕනේ ගින්දර වැඩිකරගත්තොත් මේවා පිච්චනවා ගානට අඩුගින්දරේ තියාගන්න මන්දැම් මේකට සුද්දරගත්තු සුදුලූුණු ගෙඩියක් එකතු කරගන්නවා. ඒක ඇන්නේ සුදුලූනු බික් හතක් කටක් ඉතර එකතු කරගන්න. ඒ ිගතු ලොකුලු ෙියකින් භාගයක් එකතු කරගන්න වලට මේකට රතුලූුණු එකතු කරගන්න පුළුවන්. එවගේම පොඩියට ඇලිකපාගත්තු තක්හලි ගෙඩියක් එකතු කරගන්නවා. මමනං හරම අසයි තක්හලි වලින් එන රසට ලංකාවේ තක්හලි ටිකක් සැරයිනංම් ඔයාලට ගෙඩියකින් භාගයක් එකතු කරගන්න පුුවන්. මංෙක හොඳට හැඳිගා ගත්තා ලුණු ටිකක් දාගන්න ලුණුතය හැඳි එකක් ඉතර සමයි දාගන්න ඔයාල රසා නෝල් ලුණු එකතු කරගන්න. දෙම මේ එකට සෝද ගත්තු පරිප්පු එකතු කරගන්න වතුර කෝපය එකකුත් එක්ක තමයි එකතු කරගන්නේ. පරි්පුූ ආලට කැමැති ප්‍රමාණයක් එකතු කරගන්න පුළුවන්. මම පරිපූ යන්න ගන්නගොට ගන්නන්නේ රයිස්කු කර එකේ හාල් ගන්න දෙන පොඩි කක්් එක තියන්නේ එකෙන් එකක් තමයි ගන්නේ. මම ටික හොඳට ලලාන් කරගන්නවා ඇතින් පරිප්පුලට වතුර තියෙනකොට වැල ගොඩාක් වතුර තියන් එපා එතකට පරිපපුටික පොඩි වෙනවා අපි අඩුවෙන් වතුර තියලලා ටිකක් අඩු ගින්දරය තම මේක උයාගන්න ඕනේ. අමු මිරිස් කරල් දෙකක් එකතු කරගන්නවා කරපංච කොළ කීපයක් මෙතන දියකුතු කරගන්නවා පියනෙන් වාහලා උයාගන්නවා මේ වගේ සැරරින් සැරේ පියනේර ළමං හැඳි ගානවා ඉතින් ගොඩක් හැදිිගන්න එපා එතිකොට පරිපු පොඩි වෙනවා මේ බලන්නකො එවිදිහට පරිපෙකේ වතුර හිඳනකම්මල් ලිපේතිය ගත්තා. මේකට ම මේ වෙලාවේදත් කරපිච කොල දෙකතුනක් එකතු කරගන්නවා ඉතින් ඒක මම කරන්න ඉටිකක් ලස්සනට කරියක තියෙන්න්න මමද මේකට මිරිිගත්තු පොල් කිරිටික දාගන්නවා මේ බලනොකො හරික හරීම ලස්සනට එනවා ඒ වගේම තමයි හරිම රසයි මේක හරිම සුවන්දයි කිරිටි නට ටිකක් කලා හැදිිගාත් තියාගන්න හැදිගන්නකො ගඩක් හැදි ාන්ිපා අයටට හැදගහ ු්ක් උඩ උඩින් හැඳ ගන්න. පරිපිටික පොඩිවුණොත් මේ හොදියක කරන්න තියෙන ආසාාව නැති වෙනවා මම කැමදිනේ පරිප්ටික හොඳටම පොඩි වෙනුවට එකයිමන් සැරින් සැරේවාලට එක කිව්වේ මම දැල් ලිපේගින්දර නිවල තියෙන්නේ මේ වෙලා විදිම ඒකට එකතු කරගන්නවා අමමු තුන පහකුඩු ටික, කොයාලට මේකට බැදපු තුුණන පහකගුඩු ටික් එකතු කරගන්නත් පුලුවන් කොත්ත මල්ලි කුඩු ටිකක් එකතු කරගන්නත් පුළුවන්. ඒට ඉන්න අටන් ගරම්ම සසාලා පෞ්ඩර් අන්න ඒෙන්ටික්්දාා ගන්න මේටික දැම්මට පස්සේ හැඳගන්න එපා වල බෙදන වෙලාවට චුට්ටක් කලවන් කරලා බෙදල දෙන්න. ඉති මේ බලන්ඩොකෝ හරිම ලස්සනයි මේ කරිය හරිම රසයි මං ආයත් කියයනවා මෙන මේ විදියට තමයි අප අද බත්කයාවේ හරිම සරලයි කීරි සම්බ බත්තු වෙලා ස්සොටිකක් බැද්දා කහයි මිරිිස්කුඩුල් ලුණුයි දාලා ගැමරුතෙලේ බැදල තිෙන්නේ පරිප්පු කරිය හැදවා එච්චර තමයි අදවල්ට අපි කෑමකාාපපුදි. තිං යාලත් හදල බලන්න හරිම රසයි මේ විඩියෝयोක යාලෘත්තික සයා කරන්න තවත් වචිනා ඩියෝකින් හමුයිම ල හැමෝටම දිීර්ඝායිශ වේවා.